මිනි ඉදිරියටවත් මේ වගේ සක සහිත එමද ලියාපයි නොකළ අවසද සමාගම්මුලි මිලදී ගන්න එක නතර කරන්න කියලා තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. එහෙම නැත්නම් රෝගී ජීවිත තවදුරටත් අනතුරුදායක තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම තමයි දැන් මේ වෙනකොට රටේ රජයේ රෝහල් වල ඖෂධ වල බරපතල හිගයක් තියෙනවා. ඇමතිවරයාත් පිළිගන්න තිබුණා මේ වෙනකොට අවමස්යෙන් අත්‍යවශ්‍ය ඖෂධ වලින් 40%ක්වත් රෝහල් වල නැහැ. සමහර රෝහල් වල තියෙනවා, සමහර රෝහල් වල නැහැ. අපි කරපු සොයා බැලීම් වලට අනුව ගත්තාම මේ වෙනකොට දියවැඩියාවට පාවිච්චි කරන ඖෂධ විශාල ප්‍රමාණයක් රට තුළ නැහැ. ඉන්සියුලින් නැහැ. ඒතර සමහර මෙට්‍රෝමින් කියන අත්‍යවශ්‍ය ඖෂධ සමහර රෝහල් වල තියෙන සමහර රෝහල් වල නැහැ. සමහර රෝහල් වල තියෙන අඩුවෙන් සමහර රෝහල් වල තියෙන එක අර SR වර්ගයත් ඒ වර්ගේ විතරයි. එතකොට සමහර දා ඩොබිටොමන් වගේ කියන අත්‍යවශ්‍ය මේ ජීවිත ආරක්ෂා ඖෂධත් රෝහල් වල නැහැ දැන් සමහර තැන්වල, බොහෝ තැන්වල. ඒ වගේම තමයි නිර්වින්දන ඖෂධත් සැලකිලි ප්‍රමාණයක් හිගයි. දැන් මේ වෙනකොට නිර්වින්දන පාවිච්චි කරන අයිසෝපරෝන් වගේ ගෑස් වර්ග රෝගීන්ගේ සීනති කරන්න පාවිච්චි කරන ගෑස් ඒජන්ට්ස් කියලා කියන අයිසෝපරෝන් වගේ ඒවත් මේ වෙනකොට තොග අඩු වේගෙන යන බව තමයි රෝහල් වල අපිට වාර්තා වෙන්නේ. ඒ නිසා ඉදිරියේදී රෝගීන්ට සල්ලකර්ම කිරීම සම්බන්ධව බරපතල ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනවා. නිර්වින්දන ඖෂධවල එතකොට සල්ල වෛද්‍යරු රට හැර යාම, එතකොට අත්‍යවශ්‍ය උපකරණ නැතිවීම, දැන් ඒ වගේම තමයි තව අපි පරීක්ෂණ හදා දාගන්න එන්ඩොස්කෝපි, කොලොනොස්කෝපි ඒ වගේ යන්ත්‍ර සමහර ඒවා යන්ත්‍ර නැහැ, සමහර ඒවා කැඩිලා බිඳලා ගිහිල්ලා ඒවා රිපෙයාර් කරන්නේ නැහැ. සමහර තැන්වල තියටර්ස් වල AC වැඩ කරන්නේ නැහැ, ඒවා රිපෙයාර් කරන්න විදිහක් නැහැ, මුදල් නැහැ කියනවා. ඉතින් මෙන්න මේ වගේ බරපතල කරුණු රාශියක් තියෙනවා. මේකේ අවසන් ප්‍රතිඵලය තමයි රජයේ රෝහල් වල රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කරගන්න කාර්ය මණ්ඩලයට සහ රෝගීන්ට අවශ්‍ය අවශ්‍යතාවයන් සෞඛ්‍ය අවස්ථා ඉස්සර කරගන්න බැරි වීම.